ඊශ්‍රායෙල් හමුදා මේ වෙනකොට ඊශ්‍රායෙලේ අස්සක් මුල්ලක් නැර තමන්ගේ මෙහෙයුම් දියත් කරමින් සිටිනවා කියන කාරණිය අපි හොඳින්ම දන්නා දෙයක්. කිසිවිටත් පසුගිය දිනයකදී ඊශ්‍රායෙල් හමුදා විසින් සිදු කළ එක්තරා සුවගිනීමක් නිසා මුළු මහත් ලෝකයේම අවධානය ගස්සා තීරයේ වෙත යොමු වුණා. හමාස් ත්‍රස්තවාදීන් විසින් රෝහල්, පාසල් සහ පොදු ජනතාව වාසය කරන සරණාගත කඳවුරු තමන්ගේ පලයක් ලෙස යොදා ගනිමින් අතිශයින් අමානුෂික ආකාරයට සටන් මෙහෙවන බව ඊශ්‍රායෙල් හමුදා දිගින් දිගටම ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සත්‍ය බව සනාථ කරමින් ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ යට එනම් භූගතව පිහිටා තිබුණු හමාස් ත්‍රස්තවාදී කල්ලියට අයත් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් අනාවරණය කර ගැනීමට ඊශ්‍රායෙල් හමුදාවලට හැකියාව ලැබුණා. ඒ අනුව ඊශ්‍රායෙලයේ සඳහන් කළේ හමාස් ත්‍රස්තවාදී සංවිධානය සතු සංනිවේදන තුරතුරු ලියකේවිලි ඇතුළු විශාලතම මෙහෙයුම් මධ්‍යස්ථානය එය බවයි. හමාස් ත්‍රස්තවාදී කල්ලියේ මෙම ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ භූගත කඳවුර පෙර සඳහන් කළ පරිදිම පිහිටා තිබුණේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට යටින් වීම බොහෝ දෙනෙකුගේ විශ්මයට හේතු වුණු කාරණාවක් වුණා. මෙම භූගත උමක තුල විශාල පරිගණක පද්ධති කිහිපයක් විදුලි ජෙනරේටර් කිහිපයක් ඇතුළු ඩොලර් මිලියන ඉක්මවා යන උපාංගවලින් සදුම්ලත් නවීන තාක්ෂණික උපකරණ කට්ටලයක් හමු වී තිබෙනවා. මෙම ස්ථානය අනාවරණය කර ගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානීය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුන්ගේ ගොඩනැගිල්ලට යටින් මෙවැනි ස්ථානයක් පිහිටා තිබෙන බව ඔවුන් මෙතෙක් කල නොදැන සිටි බවයි. ගාසා නගරය තුළ මෙහෙයුම්වල නිරත වී සිටින ඊශ්‍රායෙල් හමුදාවලට මෙම ස්ථානය ගැන මුලින්ම සැක සිටී තිබෙන්නේ සිදු කරන ලද මෙහෙයුම්වලදී එක්සත් ජාතීන්ගේ සරණාගත කඳපුර අවට සිදු කරන මෙහෙයුම්වලදී අතිශයින් දරුණු ප්‍රහාර එල්ල කළ හැකි ත්‍රස්තවාදීන් රැසක් ඒ අවට රැඳී සිටීම නිසායි. එසේම ඊශ්‍රායෙල් හමුදාවලට එම ස්ථානයේදී එල්ල වුණු ප්‍රහාර මෙතෙක් ගාසා තීරයේ එල්ල වූ ප්‍රබලම ප්‍රහාරය බවට පත් වුණා. මෙම සටන් වලදී පමණක් ඊශ්‍රායෙල් හමුදා විසින් ඝාතනය කර දෙමු හමාස් ත්‍රස්තවාදීන් ගණන වාර්තා වුණේ 120ක් ලෙසයි. සටන් වලින් පසුව හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමු ඊශ්‍රායෙල් හමුදා ඉන් පසුව එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මුලින්ම හමු වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පාසලක සිට දිවෙන උමන් පද්ධතියක් වෙන අතර වැඩිදුර සිදු කළ සුවබැලීම් වලදී ඊශ්‍රායෙලයේ බුද්ධි තොරතුරු පිළිබඳව ක්‍රියාත්මක වන ප්‍රධාන බලගණිය වන ෂින්බෙට් බලගණිය විසින් එම උමගේ අවසානය දක්වා විමර්ශන දියත් කර තිබෙනවා. ඒ අනුව එම උමග අවසන් වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයෙන් බව අනාවරණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. වඩාත් සුවිශේෂී කාරණිය වන්නේ මෙම ත්‍රස්තවාදී මෙහෙයුම් කාර්යාල සියල්ලම එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පාසල් සහ ලදරු පාසල් අභ්‍යන්තරයේ පිහිටා තිබීමයි. මෙම උමගේ ගැඹුර මීටර 18ක් වන අතර එහි දිග මීටර 700ක් බව වාර්තා වනවා. එම උමගේ දෙපස පිහිටා තිබෙන ද්වාර වලින් පිටවීමේ හැකියාව ඇති පරිදි එය නිර්මාණය කර තිබෙනවා. මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කළ ඊශ්‍රායෙල් සඳහන් කළේ හමාස් ත්‍රස්තවාදීන් සතු ඉතා දියුණු තාක්ෂණික උපකරණ බුද්ධි තොරතුරු ඇතුළු ඔවුන්ගේ අනාගත සැලසුම් සඳහා අත්‍යවශ්‍ය වන බොහොමයක් දේවල් මෙම මෙහෙයුමේදී තමන්ගේ භාරයට ගැනීමට හැකි වූ බවයි. ඒ අනුව හමාස් ත්‍රස්තවාදී කලියේ බුද්ධි අංශයේ කොඳු නාරටියට නැවත පිළිසකර කළ නොහැකි පහරක් ඒ තුලින් එල්ල කිරීමට ඊශ්‍රායෙල් හමුදා සමත් වුණා. විදුලි බලයෙන් දිවෙන පරිගණක සහ සර්ව සියල්ලම මෙවන විට ක්‍රියා විරහිත කර තිබෙන අතර ඒ සියල්ලම ඊශ්‍රායෙල් හමුදා විසින් විමර්ශනය කරමින් සිටිනවා. ඒ අනුව ඊශ්‍රායෙල් හමුදා සැක කරන්නේ මෙම උමං මාර්ග සඳහා අවශ්‍ය විදුලිය එක්සත් ජාතීන්ගේ මෙම ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය හරහා ලැබෙන්නට ඇති බවයි. ඒ සමගින් ඊශ්‍රායෙල් හමාස් යුද්ධයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන අද වීඩියෝව මෙතනින් අවසන් වනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.